බුද්ධිමතුන්ගේ නිහඬියාවත් හිස් මිනිසුන්ගේ ගෝසාවත් රටක් විනාශ කරයි. මනා පරිපූර්ණතාවය තියෙන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් අද හිටියනම් එහෙම අපේ රට මේ තරම් ආර්ථික අතින් බංකොලොත් වෙන්නේ නැහැ. දේශපාලන හෙංචයියෙක් වෙන මහ බැංකු අධිපතිලා තියලා රටට ආදරය කරන බුද්ධිමතුන්ට මේ රට වාර දෙන්න අවශ්‍යයි. අයිබෝවන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් යාළුවන්ටත් බලන්න share කරලා ඒ වගේම notification button එක all දාලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම තවත් මතක් කිරීමක් කරන්න ඕනේ ලාල්කාන්ත සහෝදරයා ඇපල් කඩේ නුවන්ත් එක්ක සම්මුඛ වෙනවා. ඒ video එකත් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් මේ විදියට ලංකාවෙ ඉන්න විද්වතුන් ඒ වගේම තවත් විශාල පිරිසක් නුවන් එක්ක සාකච්ඡා කරනවා. එයාගේත් video ඉක්මනටම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. රටේ තුන්වෙනි බලවේගය හදන්න සුදුසු පිරිස අනිවාර්යයෙන්ම නුවන්ත් එක්ක සම්මුඛ වෙලා ඉදිරියට ඔබලාට බලා ගන්න අවස්ථාව ඇති වෙනවා. ඒ පණිවිඩයක් දෙන ගමන් අද අපේ video එකට යන් ඇත්තටම අපි දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් දැන් හිර වෙන්න ඕනේ උපරිම තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතනින් එහා රටේ දේශපාලන ආර්ථික සෑමාංශයකින්ම පරිහානියකටපත් වෙලා තියෙනවා. මොකද ආර්ථික න්‍යාය දේශපාලන න්‍යාය සියලුම න්‍යායන් අද මේ 74ක් අවුරුදු පාලනය කරපු මේ පක්ෂ දෙක ඒ වගේම මේ දේශපාලන කණ්ඩායම් ඒ වගේම පෞල් පාලනය තුල අපේ රට ගෙනාපු තත්ත්වය මෙතනින් එහාට අපට කන්ටිනියු කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටිය මේ අවුරුදු 74ක් කරපු 14ක් ඇරෙන්න සියලුම දෙනා පෙළලා තියෙනවා. එතකොට අපිට මෙතනින් එහා මේ රට තුන්වෙනි බලවේගයකට දෙන්න සුදුසුයි කියලා කියන්නම හේතුව ඔන්න ඕක නිසා තමයි. මොකද මෙතනින් එහාට මේ ආර්ථික න්‍යායන් ඒ වගේම දේශපාලන න්‍යායන් යල් පැන ගියපු මේ පක්ෂ දේශපාලනය තුල අපි ඇලිලා ගැලිලා ඉන්නවා කියලා කියන්නෙම අපේ රටට කරන ලොකුම අපරාධයක් වෙනවා. එතකොට ඒ අපරාධයේ වගකීම්තු වශයෙන් අපි මේ රට හැර යනකොට එතකොට අපේ මතු උපදින දරු පරම්පරාව අපට දෙස්තියන්න තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා අපි ඒ තත්ත්වයට පත් වෙන්න නැති වෙන්න අපි වගකීම බාර ගන්න ඕනේ. එතකොට ඒ වගකීමෙන් තව එක දෙයක් තමයි අපේ දෙමව්පියෝ. එතකොට අපේ දෙමව්පියන්ට අපි දැන් කරුණු කාරණා තේරුම් කරලා දෙන්න ඕනේ. මේ රට මේ තරම් දුර අරන් ආපු පක්ෂ දෙක අපේ රට මේ තැන්ට ගෙනාව නම් අපේ දෙමව්පියෝ තවත් මේ විදිහටම ඒ පක්ෂවල ගැලිලා ඉන්නව නම් අපේ මතුපදින දරුවෝ යම් කිසි දවසක මේ විදියට ණය අරගෙන මේ විදියට ණය 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 කියන තත්ත්වෙන් ඉස්සරහට ගියොත් එහෙම කොයි හරි වෙලාවක හිර වෙනවා. ඒ හිර වෙච්ච වෙලාවට එක්කු නැත්තම් අපේ ඕ මමත් ඇතුළුව මගේ දෙමව්පියෝ ඒ වගේම මගේ මුතුන් මිත්තන් කරපු දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් අනාගත දරුවන්ට එක්කෝ මේ රට කොහෙ රටකට ලියලා දෙන්න වෙනව. එක්ක නැත්තම් ඒ අය ඒ කියන්නේ අපේ ආදි මුතු මිත්තන් කරපු අමනෝඥ ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් ඒ කට්ටිය යුද්ධයකට පැරලෙන්න තියෙන අවස්ථාව අපි හිමි කරනවා. එතකොට ඒ තත්ත්වයක් හිමි කරලා මේ රට එහෙම අපේ මතු උපදින දරුවන්ට ඉතිරි කරනවද නැත්තම් අපි දැන්ටම සංවිධානය වෙලා අලුතෙන් හිතලා මේ රට බුද්ධිමතුන්ට බාර දීලිවල බුද්ධියෙන් යුතුව කල්පනා කරලිවල මේ රට ඉස්සහට හරි නියාමනයකින් යුතු ආණ්ඩුවක් පත් කරලිවල අපේ රට අපේ මතු උපදින පරම්පරාවට හිමි කරන්න අවස්ථාව හදලා දෙනවද කියන එක. එතකොට අපි ඒ ඒ කතාව ඒ විදිහට යනකොට මම අද ඇත්තටම එක්තරා පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන තමයි ගෙනාවේ. මේ පුද්ගලයා අපේ රටට කොයිතරම්නම් ආදරය කරපු කොයිතරම්නම් ඒ සේවය ගරු විදියට කරපු පුද්ගලයෙක් වශයෙන් ඔහුගේ අඩුව අපට දැනන අවස්ථාවක්. එතකොට මේ රටේ තුන්වෙනි බලවේගය හදනකොට ඔහුගේ අඩුව අපට කොයිතරම්නම් දුරට දැනනවද කියලා දැන් තේරෙනවා. මොකද ආර්ථික න්‍යායන් තුල අපේ රට පිහිටලා නැති නිසා අද අපි ලෝකෙම්ම ඒ කියන්නේ අපේ පාස්පෝර්ට් එක දික්කාට පස්සේ අපි ඒ තරමට ගම් හැල්ලු වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මගේ අද කතානායකය තමයි ගාමිණී විජේසිංහ කියලා කියන්නේ. එතකොට ගාමිණී විජේසිංහ වැනි පුද්ගලයෙක්ගේ මේ තුන්වෙනි බලවේගයක් හදන්න ඔහුගේ දායකත්වයේ ඇයි අපට ඌමනා කියන එක අපි ගත්තොත් එහෙම ඔහු ගාමිණී විජේසිංහ නමින් 1985 දී තමයි ඔහු විගණනාධිපති කාර්යාලයේ රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ වගේම රාජ්‍යාංශයේ ඔහුගේ සේවා කාලය
අවුරුදු 34ක් ඒ වගේම වැඩිපුර අධ්‍යාපනය සඳහා දකුණු කොරියාවට ගොස් විශ්වවිද්‍යාලයෙන් ඔහු අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මාල්දිවයිනේදී තව විදේශ පුහුණුව පවා ලැබලා තියෙන පුද්ගලෙක් වශයෙන් ගාමිණී විජේසිංහ මහත්තයා හඳුන්වන්න පුළුවන් ඒ වගේම ගාමිණී විජේසිංහ මහත්තයා 40 වෙනි විගණනාධිපති වශයෙන් තමයි ඔහු අවසාන කාලයේ සේවයට රපෝර්තු කරන්නේ ඒ වගේම 2015 නොවැම්බර් 27 තමයි ඔහු HAS සමරවීර මහතාගෙන් පසු 2019 අප්‍රේල් 11 දක්වා විගණාධිපති වශයෙන් ඔහු සේවය නිම කළේල ගෙදර යන්නේ. එතකොට 2019 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ජනතා ව්‍යාපාරයේ ඒ කියන්නේ නායකත්ව කමිටු සමාජිකයෙක් ලෙස සිය දේශපාලන කටයුතු ආරම්භ කරනවා. ඊට අමතරව දැන් අපි යන් ගාමිණී විජේසිංහ මහත්තයා ඇයි මේ රටට සුදුසුයි කියලාවල අපි කියන්නේ. එතකොට ගාමිණී විජේසිංහ කියලා කියන්නේ 2015 නොවැම්බර් 27 වෙනිදා විගණාධිපති වශයෙන් ඔහු තනතුරු බාරගත්තට පස්සේ ලංකාවේ විගණාධිපති කෙනෙක් හිටියනම් එහෙම කොන්ද කෙලින් තියාගෙන මේ විගණාධිපතිට නම්බර් 1 කියන එක අපිට දෙන්න පුළුවන් හේතුව තමයි ඔහු එවකට ආණ්ඩුව ඒ කියන්නේ UMP ආණ්ඩුවක් තිබුණේ UMP ආණ්ඩුවේ නොයෙකුත් තාඩන පීඩන මත ඔහු ගත්ත ක්‍රියාමාර්ග අකුලා ගන්න කියද්දි ඔහු නොබියව එක එක අඩන්තේටම් කරදී ඔහුට ගෙදර වතු බිල ඒ කියන්නේ සාමාන්‍ය පරිපාලන රාජ්‍ය සේවයේ නම්බර් 1 තත්ත්වයේ ඉන්නකොට ඒ ගෙදර ලයිට් බිල වතුර බිල අනිකුත් සියලුම දේවල් ඔහුට දෙද්දි මොහුගේ සියලුම දේවල් ඔවුන් එක චක්‍රලේඛනයකින් කපලා ගෑස් බිල ලයිට් බිල වතුර බිල ඒවත් ගෙවාගෙන පවා ඔහු නොබියව මේ රටට සේවය කරා ඊට පස්සේ රටේ තියෙන විගණන කටයුතු හරි හැටි කල්ලිවල ලංකාවේ විගණක අධිපති කෙනෙක් වශයෙන් ඔහු කරන්න ඕන අමිල සේවය හරියට කරා එතකොට ඒ විගණනාධිපති තුමා කරපු යම් කිසි හෙළිදරව් මත කෝප් කමිටුව ලොකු හොයා ගැනීම හොයාගත්තා. එතකොට ඒ හොයා ගැනීම තුල ලංකාවේ සෑහෙන දේශපාලඥයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ ඒ වගේම සෑහෙන ආයතනවල පරිපාලන දුර්වලතා ඒ වගේම හොර මර වංචාකම් සෑහෙන එළියට ආවා. ඉතින් ඇයි අපි මේ වගේ පුද්ගලයෙක්ගේ සේවය දැන් මේ වගේ අවස්ථාවක අපිට අවශ්‍යයි කියලා අපි කල්පනා කරොත් එහෙම ඇත්තටම මේ රට දැන් ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙලා තියෙනවනේ. එතකොට මේ ආර්ථික පරිහානියට පත් වෙනකොට මුදල් ඇමති වගේ තනතුරක ඇත්තටම මේ වගේ දැනුමක් තියෙන මේ ආර්ථික න්‍යායන් ගැන මනා පරිපූර්ණද්දක් තියෙන මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් අද හිටියනම් එහෙම අපේ රට මේ තරම් ආර්ථික අතින් බංකොලොත් වෙන්නේ නැහැ. ඒ වගේම ආර්ථික අතින් ව්‍යසනයකටපත් වෙන්නේ නැහැ. මේ රට මේ තරම් ව්‍යසනයකටපත් වෙන්නේ නැති වෙන්න ඔහුගේ දැනුම භාවිත කරන්න තිබුණා. එතකොට අට පාස් බැසිල් රාජපක්ෂ වගේ පුද්ගලයෙක් මුදල් ඇමති තියලා ඊට පස්සේ දේශපාලන හෙංචයියෙක් වෙන මහ බැංකු අධිපතිලා තියලා ඉතින් මේ රටවල් මෙහෙම විදිහට දුවන්න පුළුවන්. එතකොට ඒ දේශපාලන අධිකාරියේ අමනෝඥ ක්‍රියා ඊට පස්සේ ආර්ථික අමනෝඥ ක්‍රියා නිසා අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ගාමිණී විජේසිංහ වගේ පුද්ගලයෙක් අද මේ තැන්වල හිටියනම් එහෙම අපේ රට මේ තැනට ගේන්නේ නැහැ. එතකොට අපිට යුතුකමක් තියෙනවා දැන් මේ බුද්ධිමතුන්ගෙන් මේ රට බාර දෙන්න. මොකද බුද්ධිමතුන්ට මේ රට බාර දුන්නේ නැතු වුණොත් එහෙම අටපාස් ඒ වගේම පෞල් පාලනයක් මේ කිසිම බුද්ධියක් නැති එවුන්ට මේ රට කල්ලිවල දැන් අපි ගෙනල්ලා දාපු තැනක් ඇතිනේ. එතනින් එහාට අපේ දරුවන්ට මතු උපදින දරුවන්ට මේ රට හරියට ඉතුරු කරන්න නම් දැන් ඇත්තටම බුද්ධිමතුන්ට රට බාර දෙන්න රටට ආදරය කරන බුද්ධිමතුන්ට මේ රට බාර දෙන්න අවශ්‍යයි. එතනින් එහාට රට ආදරය කියලා මේ හොරුන්ට වංගොල්ලකාරයන්ට වංචාකාරයන්ට බාර දීලිවල දැන් අපි කෙලවගත්ත හොඳටම ඇති. ඒ කියන්නේ අපිට ආයි කෙලවෙන්න දෙයක් නැහැ. ඉතින් ආයි නැට්ටනම එරෙන්න කෙලවිලා තියෙන්නේ. ඒක නිසා එතනින් එහාට නැති නිසා තමයි අපිට දැන් මේ වගේ බුද්ධිමතුන්ගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක තියෙන්නේ. එතකොට මම ඇත්තටම මේ ළඟදී ගාමිණී විජේසිංහ මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එක දැක් ඔහු කියන මේ ආර්ථික න්‍යායන් වලට උදව් කරන්න කැමති නම් මේව අහුම්කන් දෙන්න කැමති නම් මම උදව් කරන්න කැමති කියලා. එතනින් එහාට අපි කියනවා මේ තුන්වෙනි බලවේගය හදන එකේ පුරෝගාමීක වශයෙන් ඔබටත් ලොකු වගකීමක් තියෙනවා. රට ආදරය කරන පුද්ගලයෙක් වශයෙන් පසුපසට යන්න නැතුව මෙතනින් එහාට මේ රට හරි විදියට ඉස්සරහට ගෙනියන්න මතු උපදින දරුවන්ට ඔබ ගැන යම් කිසි ගරුත්වයෙන් කතා කරන්න පුළුවන් පරිසරයක් හදලා තියෙන මේ රට යම් කිසි කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා ගාමිණී විජේසිංහ වගේ මහත්තයෙක් අපි බලාපොරොත්තු වෙනවා අපේ තුන්වෙනි බලවේගයේ පෙරගමන්කරුවෙක් වශයෙන් ගමන් කරයි කියලා. ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ විදිහට නැතුව ඔබගේ සක්‍රීය දායකත්වය 2019 වෙනකන් දුන්නා වගේ එතනින් එහාට ඊට වඩා පුළුල්ව හිතලා මේ රට ගැන රටේ මතු උපදින දරුවන්ට රටක් ඉතුරු කරන ඊට වඩා දායකත්වයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මම මේ විදිහට කතාව අවසන් කරන්න
බුද්ධිමතුන්ගේ නිහඬියාවත් හිස් මිනිසුන්ගේ ගෝසාවත් රටක් විනාශ කරයි. ඒක නිසා අපි ආරාධනා කරනවා රටේ ඉන්න බුද්ධිමතුන්ට දැන් එන්න ඔබගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක් තියෙනවා. ඒක නිසා රටේ තුන්වෙනි බලවේගය හදන්න ඔබගේ සක්‍රීය දායකත්වය දෙන්න මේ රටේ මතු උපදින පරපුර වෙනුවෙන්. එහෙනම් අදට ගිහින් එන්නම් ඇපල් කඩේ නුවණ සිළුමුදනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.